රජය ප්‍රකාශයටපත් කළ යුද මුක්ත කලාපයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නියෝජිතයෙකු සහ ඔහුගේ පවුලේ සමාජිකයන් බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊ.යට බඳවාගෙන ඇතැයි ජගත් සංවිධානය පවසයි. මෙම පිරිස එල්.ටී.ටී.ඊ.යට පසුගිය දින දෙක තුළදී බලහත්කාරයෙන් බඳවාගෙන ඇතැයි ජගත් සංවිධානය නිකුත් කළ ප්‍රවෘත්ති නිවේදනයක දැක්වේ. මෙම පිරිස අතර ජගත් සංවිධාන කාර්යමණ්ඩල සමාජිකයාගේ වයස අවුරුදු 16ක දිනියකද සිටන බව එම නිවේදනයේ දැක්වේ. දේශීය හා ජාත්‍යන්තර නීති උල්ලංඝනය කරමින් මෙසේ බලහත්කාරයෙන් බඳවාගෙන සිටින තම කාර්යමණ්ඩල සමාජිකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට එල්.ටී.ටී.ඊ.යේ කටයුතු කළ යුතු බව ජගත් සංවිධානය එම නිවේදනයෙන් කියා සිටී. එසේම ඔවුන් වහාම නිදහස් කළ යුතු බවද ජගත් සංවිධානය පවසයි. මීට සති දෙකකට පෙරද එල්.ටී.ටී.ඊ.යේ ජගත් සංවිධාන සමාජිකයෙකු බලහත්කාරයෙන් බඳවා ගත්තේය. ඔහු නිදහස් කරන ලෙස ජගත් සංවිධානයේ කිහිප වරක් ඉල්ලීම් කළද තවමත් නිදහස් කිරීමට එල්.ටී.ටී.ඊ.යේ පියවරගෙන නොමැත. මේ අතර පොදුකුඩිරිප්පු මුදාගත් ප්‍රදේශයට පැමිණෙමින් සිටි ජගත් සංවිධානයේ සමාජිකාවක වන සුදර්ශනී තාමිලා ඇතුළු 13 දෙනෙකුට එල්.ටී.ටී.ඊ.යේ වෙඩි තබා තිබේ. ප්‍රහාරයෙන් තුවාල ලැබූ පිරිස වවුනියාරෝහල්ට ඇතුළත් කළ බව ආරක්ෂක අංශ පවසායි.